ආයුබෝවන් චානක වලමිනිය ආරච්චි YouTube channel එක හයික් වෙන ඔබ සාදරයෙන් පිළිගන්නවා Microsoft Teams භාවිතයෙන් online education සිදු කරන ආකාරය පිළිබඳව ඉදිරිපත් කරන දෙවන වීඩියෝව හයික් වෙමු අපි පසුගිය වීඩියෝයෙන් ඔබට දැක්වුවා Microsoft Teams ඔබේ smart ජංගම දුරකථනයේ පිහිටුවා ගන්න ආකාරය දැන් එම smart ජංගම දුරකථනයේ ඇති Microsoft Teams app එක භාවිතයෙන් සජීවී පාඩමක් සැලසුම් කරගන්නේ කෙසේදයි බලමු Microsoft Teams ආරම්භ කළ පසු ඔබට ආරම්භක තිරයේ පහත ආකාරයට තිරය දක්වන ආකාරයට බලා ගන්න පුළුවන්. එහි ඔබ කැලෙන්ඩර් පහසුකම තෝරාගත යුතුයි. කැලෙන්ඩර් පහසුකම ඔබට දිස්වන්නේ නොවතිනම් Google ඔබේ ස්මාර්ට් ජංගමතුරේ කැලෙන්ඩර් Teams app එකකින් ඉවත් වී කැලෙන්ඩර් එක විවෘත කර නැවතත් Teams app එක ඔන් කර ඒ ආකාර දෙතුන්වතාවක් කරන්න ඊට පස්සෙ කැලෙන්ඩර් ඔප්ෂන් එක මේට ඇඩ් වෙනු ඇති. තිරේ පහතින් ඇති පහසුකම අතරින් කැලෙන්ඩර් පහසුකම ලබා ගන්න. ඉන්පසු එහි ධන ලකුණ සහිත කැලෙන්ඩර් පහසුකම එහෙම නැත්නම් new meeting icon එක මත ටච් කරන්න. පහතාකාරයේ තිරයක් ඔබට ලැබෙනු ඇති. එහි මුලින්ම ටයිටල් යන ස්ථානයේ ඔබ සැලසුම් කරන පාඩමේ ශ්‍රේණිය ඒකකය පාඩම ආදිය එක ටයිප් කරගන්න ටයිටල් යන ස්ථානයේ ග්‍රේඩ් 6 යුනිට් 3 තවදුරටත් විස්තර අවශ්‍ය නම් එහි ඇතුළත් කළ හැක ඉන්පසු ඇඩ් පාටිසිපන්ට් යන ස්ථානයේ ඔබේ Gmail ගිණුම ඇතුළත් කරන්න Gmail ගිරුම හරියට ටයිප් කර විට ඔබේ ස්මාර්ට් ජංගම දුරකථන කීපෑඩ් එකේ go විධානය ලබා දෙන්න invite ලෙස ඔබේ ඊමේල් ලිපිනේ නැවතත් පහතින් පෙන්වනු ලැබේ Google icon එක සහිත එම ස්ථානයේ ටච් කරන්න. ඉන්පසු දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ඇති හරි ලකුණ මත ටච් කරන්න. ඉන්පසු ඔබේ නම දිස්වනු ඇති නැවතත් දකුණු පස ඉහළ පැත්තේ ඇති හරි ලකුණ මත ටච් කරන්න. ඊළඟට අපි බලමු මේ පාඩම සිදු කරන දිනය හා වේලාව සකස් කරන්න. ඒ සඳහා ඔබ දැනට ඇති දිනය මත ටච් කරන්න. එවිට කැලෙන්ඩර් එක දිස්වනු ඇත. එහින් සුදුසු දිනය තෝරා ඔබ පාඩම සජීව කරන දිනය බලාපොරොත්තු වන දිනය තෝරා ඔකේ විධානය ලබා දෙන්න. පාඩම ආරම්භ කරන වේලාව ලබා දිය යුතුයි. ඒ වේලාව දැනට තියෙන වේලාව මත ටච් කර පැය ගණන තෝරා මෙතන නම් 8 ඉලක්කම තෝරුව විට ඔරලෝසියේ ඉලක්කම් මත ටච් කරන්න. ඒතර අදාළ පැය සිලෙක්ට් කරන්න. විනාඩි ගණන තෝරා එතන අදාළ විනාඩි ගණන තෝරන්න. ඊන්පසු AM PM ද වෙනස් කරන්න. එතන ටච් කිරීමෙන් AM PM මාරු කර ගන්න පුළුවන්. ඊටපස්සු ඕකේ විධානය ලබා දෙන්න. පාඩම අවසන් කරන දිනය සහ වේලාවද ලබා දිය යුතුයි. පැය දෙකකටද පැයකට හෝ ආදී ලෙස. ඊන්පසු ලොකේෂන් ලෙස දින එතන අපි දැනට යමක් දාන්නේ නමුත් ඉදිරියේදී අපි පන්ති කාමර සකස් කර පසු ඒ පන්ති කාමරේ ඔය පාඩම සිදු කරන රූම් එක තමයි එතන ඇතුළත් කරන්නේ. ඒතර මෙම ලෙසන් එක නැවත රිපීට් කරනවා නම් ඒ රිපීට් එකද අපි හිතමුකෝ දැන් අද උදාහරණයක් විදිහට මේ අංග හරුවාද උදේ 10ට 10 ඒ පන්තියට කරා නම් 11ට 10 බී පන්තියට කරනවා නම් එහෙම නැත්නම් හවස 2ට ආයේ 10 සී පන්තියට කරනවා නම් ඒ විදිහට අපිට අර රිපීට් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය නැහැ පන්ති සියල්ලම එකවර දාගෙන එකවර යොමු කරගෙන කරන්නත් පුළුවන්. ඊන්පසු මෙහි පහතින් ඩිස්ක්‍රිප්ෂන් යන ස්ථානයේ ඔබට විස්තර දක්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස දැන් තමන් කරන පාඩමට සිසුන් සූදානම් විය යුතු ආකාරය. සමහරට ගණිත උපකරණ, ඒකට අවශ්‍ය ද්‍රව්‍ය, එහෙම නැත්නම් ඒවට අවශ්‍ය පූර්ව පෙර ක්‍රියාකාරකම් තියෙනවා නම් ප්‍රී ඇසෙස්මන්ට් තියෙනවා නම් ඒවා දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සිසුන් කළ යුතු දේවල් පාඩමට සූදානම් වීමට ඒ වගේ දේවල් ඇතුළත් කර දකුණු පස ඉහළ කෙළවරේ හරි ලකුණ මත ටච් කරන්න. දැන් ඔබ පාඩම ෂෙඩියුල් කර අවසන්. දැන් ඔබේ පාඩම ෂෙඩියුල් කිරීමේ ෂෙඩියුල් එක ඔබේ පාඩමට සම්බන්ධ වීමට සිසුන් වෙත දැනුවත් කරන්නේ කෙසේද? ඒ සම්බන්ධ වීමේ ලින්ක් එක සම්බන්ධතාවය සිසුන්ට යවන්නේ කෙසේද? අපි බලමු. එහෙනම් ඔබට Microsoft Teams ලින්ක් ඉවත් වෙන්න පුළුවන්. එතකොට සිසුන්ට
තියෙන එක කාර්යයයි. ඒ තමයි සිසුන් මේ Teams app එක download කරගන්න ඕන. අර ඔබ කලින් ගුරුවරයෙකු ලෙස username password දාලා account හදාන ඒ වගේ මුකුත් කළ යුතු නැහැ. Teams app එක තියෙනවා නම් එච්චරයි. ඊට පස්සේ සිසුන්ට WhatsApp Viber ආයන link එක මත click කරලා join as a guest කියපුවම ඒක. එතකොට සිසුන් මේ සම්බන්ධ වැඩ කරන්නේ කොහොමද යන්න අපි ඉදිරි video එකකින් ඔබ දැනුවත් කරනවා. එතකොට මේ video එක විශේෂයෙන්ම සිසුන්ට වැදගත් වෙනවා. ඒ වගේම ඔබටත් වැදගත් වෙනවා සිසුන් දැනුවත් කිරීම සඳහා. දැන් අපි බලමු මේ සිසුන්ට දැනුවත් කරන්නේ කෙසේද. එසේනම් ඔබ සතුව තමන් උගන්නන පන්තියේ ළමුන්ගේ contacts WhatsApp, Viber, Messenger, Google, FB, Imo වැනි ඕනෑම group එකක් සකස් කර තිබිය යුතුයි. ඊළඟට අපි බලමු මේ පාඩම සිදු කරන දිනය හා වේලාව සකස් කරන්න. ඒ සඳහා ඔබ දැනට ඇති දිනය මත touch කරන්න එවිට calendar එක දිස්වනු ඇත. එහෙන් සුදුසු දිනය තෝරා ඔබ පාඩම සජීව කරන දිනේ බලාපොරොත්තු වෙන දිනය තෝරා ඔකේ විධානය ලබා දෙන්න. එවිට ඔබට පණිවිඩය දිගහැරුණ නැත්නම් පණිවිඩය දක්වන ලැබෙන්නේ පාඩම දිනය වේලාව ආදී දේවල්. කවුද මේ පාඩම කරන්නේ? එයාට අපි ඕගනයිසර් කියලා කියනවා. එයා කවුද කියලා. ඊට පහතින් ලැබෙනවා විශේෂ වැදගත්ම දේ තමයි join Microsoft Teams meeting යන වචන පේළිය. එය නිල් පැහැදින් තියෙන්නේ යටින් ඉලක්ක ඇවිල්ලා තියෙන ඒවට අපි කියනවා හයිපර් ලින්ක් එකක් කියලා. අන්නේ ලින්ක් එක මඟ ඇඟිල්ල මද වේලාවක් තබා ගන්න ඕන. හැබැයි ඒක ටච් කරන්න හොඳ නැහැ. ඒ ටච් කරොත් ඒක ලින්ක් එකට යොමු වෙනවා. ඇඟිල්ල තද කරගෙන මද වේලාවක් ඉන්න. ඒ විදිහට ඔබට ඔප්ෂන් තුනක් දැක් ගන්න පුළුවන්. ඒ අතර තියෙනවා කොපි ලින්ක්, ෂෙයා ලින්ක් වගේ දේවල් තියෙනවා. එකෙන් ඔබ කොපි ලින්ක් කරොත් එහෙම කොපි කරගෙන අපිට පුළුවන් WhatsApp එකට ගිහිලා මැසේජ් එකක් විදිහට පේස්ට් කරන්න group එකේ. එසෙත් නැත්තම් ෂෙයා ලින්ක් කිව්වොත් එහෙම ඔබට එකවරම පුළුවන් WhatsApp Viber වෙත යන්න. එතකොට ඔබ ජංගම දුරකථනයෙන් තමයි මම මේ දැනුවත් කිරීම කරන්නේ. අපි පරිගණකයෙන් කරන ආකාරය ඉදිරි වීඩියෝකින් දැනුවත් කරනවා. එහෙනම් ෂෙයා ලින්ක් විධානය තෝරන්න. ඉන්පසු WhatsApp Viber හෝ ඔබේ සිසුන් අදාළ කණ්ඩායම තෝරා පණිවිඩය යවන්න. දැන් අදාළ ලින්ක් එක සිසුන් වෙත ගොස් අවසන්. එසේනම් ගුරුවරයා සහ සිසුන් නියමිත වේලාවට සංවාදයට ජොයින් වෙන්න ඕන. සිසුන් මේ ජොයින් වෙන ආකාරය අපි පෙර සඳහන් කරා වගේ ඒ ජොයින් වෙන්නේ කොහේද යන්නේ ඉදිරි වීඩියෝ එකෙන් දැනුවත් වෙනවා. කෙසේ නමුත් සිසුන් මේකට යොමු වෙනවා ඇති. එතකොට ඔබ මොකද්ද කළ යුත්තේ? නියමිත දිනයකට Teams විවෘත කරෙහි කැලෙන්ඩර් වෙත පිවිසෙන්න. කැලෙන්ඩර් වෙත පිවිසුණාට පසු ඔබට දැනගන්න පුළුවන් ඔබ කලින් සැලසුම් කළ පාඩමේ නම ඒ අදාළ දිනේ අදාළ වේලාවට පෙන්වනවා. එම ස්ථානයේ ජොයින් යන විධානයක් තියෙනවා. එහෙනම් ඔබ මේ පාඩමේ ඉදිරියේ තියෙන ජොයින් විධානය ලබා දෙන්න. මේ ආකාරයට. සජීවි සංවාද තීරය දැක් ගන්න පුළුවන්. එහි ජොයින් නව් විධානය ලබා දෙන්න. දැන් සිසුන් ඇතුළත් කරගන්නේ කොහොමද? සිසුන්ට ලැබෙන ලින්ක් එකෙන් සිසුන් මේ පාඩමට සම්බන්ධ වීමට උත්සාහ දීමේදී ඔබට ඒ උත්සාහධාරණම බව දැනගන්න පරිණතියක් ලැබෙනවා. ඒ Teams lobby එකට ලැබෙනවා. lobby යනුවෙන් අදහස් කරන්නේ message load වෙන තිරේ ඉහළ කෙළවරට. එතන එකපාරක් touch කිරීමේ මෙතන දැනගන්න පුළුවන් ඔයගොල්ලෝ තිරේ මම රූපරාමයක් ඉදිරිපත් කරලා දෙනවා. get star waiting to join view lobby. ඒ මත touch කරන්න. එවිට ඒ සිසුන්ගේ නම දිස්වෙනු ඇති. ඊට පහතින් admit යන විධානය ලබා දෙන්න. සිසුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා නම් admit all යන විධානය ලබා දෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කළ යුතු සිසුෙක් ඉන්නවා නම් decline යන විධානය ලබා දෙන්න. මේ ආකාරයට. එසේනම් ඔබේ සජීවි සංවාදය ආරම්භ කළා. එතකොට මේ පාඩම අතරතුර අපි ක්‍රියාකාරකම් රාශියක් තියෙන පාඩම අවසන් කරන්නේ කොහොමද? වීඩියෝ දර්ශනය කරන්නේ කොහොමද? ප්‍රසන්ටේෂන් ෂෙයා කරන්නේ කොහොමද? පැවරුම් ලබා දෙන්නේ කොහොමද? සිසුන්ගේ ප්‍රතිචාර ලබා ගන්නේ කොහොමද? මේ රෙකෝඩ් කරගන්නේ කොහොමද? සිසුන්ගේ මයික්‍රෝෆෝන් වීඩියෝ හෝමාරු සැකසුම් කරගන්නේ කොහොමද? ඒ වාදී කාරණු ගණනාවක් තියෙනවා. එසේනම් අපි තුන්වෙනි Microsoft Teams පිළිබඳ තුන්වෙනි online education video එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ මේ සඳහා මේ වීඩියෝ එක සම්බන්ධව ඔබ යම් දෙයක් ලැබුණේ නම් පහතින් ඇති subscribe button එක මත එක්වරක් click කරන්න. ස්තුතියි නැවත හමු වෙමු.